කෙටතුමන්තුල ආදරණීය දරුවනි දෙමාපියනි බෙත්ලෙහෙම කරා යන අපගේ වන්දනා ගමනේ අද 23 වන දිනයයි අපහා අපගේ ජීවිත සිද්ධීන් අතරට දෙවියන් වහන්සේ කැඳවන්නේ අපගේ විශ්වාසයයි අදවසේ සුදු සුභාරංචිතුල අපි දකිනවා දේව මාතාවන් වහන්සේ සහ එලිසබෙත් තුමිය හමුවීම මේ සිද්ධිය තුල ඥාතීන් දෙදෙනෙක්ගේ හමුවීමක් වනිතාවන් දෙදෙනෙක්ගේ හමුවීමක් හැබැයි ඒ හැමතෙම වඩා ප්‍රබල වෙන්නේ දේව කැමැත්ත තුළ ජීවිතේ වාසනාව හිමි කරගත් අම්මලා දෙන්නෙක්ගේ හමුවීමක් මේ කතාව තුළ අපි දකිනවා එලිසබෙත් තුමිය දේව මාතාවන් වහන්සේ ගැන ගොඩක් දේවල් කියනවා එලිසබෙත් තුමිය ප්‍රථමයෙන්ම කියනවා සමිදානන් වහන්සේගේ මෑණියන් මා වෙතට පැමිණීමට තරම් මම කවරෙක්ද ඔබට මතක නම් සුද්ධ බයිබලයේ පැරණි ගිවිසුම තුළ සාමුවෙල්ගේ කතාවේ හයිවිනි පරිච්ඡේද 9 වෙනි වගන්තියේ ඩාවිඩ් පිලිස්තරු සමග යුද්ධ කරද්දී ගිවිසුම් කරඬුව යුද පිටියට ගෙයෙද්දී ඩාවිඩ් කතා කරලා කියනවා සමිදානන් වහන්සේගේ ගිවිසුම් කරඬුව මා වෙත ගෙනෙන්නට තරම් මම කවරෙක්ද ඒ නිසා අදලිසබෙත් ළඟට යන්නේ ගිවිසුම් කරඬුවයි ගිවිසුම් කරඬුව දරාගත්ත ඒ මෑණියොයි නත්තල කියලා කියන්නේ සමිදානන් වහන්සේ අපාතරට පැමිණීමයි එදා එලිසබෙත්ගේ ජීවිතයට දේවම්මාව වගේ ජේසු අරගෙන අපේ ජීවිතවලට අපිව ගලව ගන්නට ඒ ගිවිසුම් කරඬුව අරගෙන දේවම් අපේ ජීවිතවලට ඒ වගේම සමිදානන් වහන්සේගේ වැඩම කිරීමේ මංගල්‍යයයි නත්තල මේ නත්තලේ කතාව තුළ දේව මෑණියන්ට එලිසබෙත්තුමිය ලස්සන වාක්‍යයක් කියනවා මොනවද කියන්නේ ඔබ වනිතාවන් අතර අතිශයින් ආශිර්වාද ලද්දීය දැන් එලිසබෙත් කතා කර දේව මෑණියෝ ගැන ඇයි කියන ඔබ ආශිර්වාද ලැබතනක් දැන් මේ වචනය අපිට අපේ ජීවිතය ඇහිලා තියෙනවා පියතුමෙක් විදියට මට ඇහිලා තියෙනවා මිනිස්සු මට කියනවා ළඟට ඇවිල්ලා කියලා තියෙනවා ෆාදර් ඔබ වහන්සේගේ අම්මා හරි වාසනාවන්තයි ඇයි ස්වාමි කෙනෙක් මේ ලෝකෙට බිහි කළා මට ඇහිලා තියෙනවා සිස්ටර්ලා දිහා බලලා මිනිස්සු කියනවා සිස්ටර් සිස්ටර්ගේ අම්මා තාත්තා හරි වාසනාවන්තයි ඇයි සිස්ටර් කෙනෙක් මේ ලෝකෙට බිහි කරා ප්‍රියතර සහෝදර සහෝදරියනි අපේ ජීවිතේ දෙන්න පුළුවන් හොඳම දේ දයන් වහන්සේට කැප කරන තැන අපි හැමෝගෙම ජීවිත වාසනාවන්තයි ඒ නිසා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදියට ඔබට ඔබේ ජීවිතේ හොඳම දේ ඔබේ දරුවා ඔබේ දරුවා ඔබ පූජකෙක් කරන්නට කන්‍යා සොහිරයක් කරන්නට දෙනවා නම් ඔබත් මේ වාසනාවට උරුමකම් කියන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ගොඩක් අම්මලට තමුගේ දරුවන්ගේ විවාහය දකින්න පුළුවන් හැබැයි අම්මලා ටිකකට විතරයි බලන්න පුළුවන් තමුන්ගේ දුව සිස්ටර් කෙනෙක් වෙනවා තමුන්ගේ පුතා පියතුමෙක් වෙනවා තෝරාගත් අම්මලා කිහිප දෙනෙකුට පමණයි තාත්තලා කිහිප දෙනෙකුට පමණයි ඒ වාසනාව තියෙන්නේ සමීක්ෂණ වාර්තාවල පෙන්නනවා පියතුමෙක් කියලා කියන්නේ ගිහියන් 10000කට ඉන්න එක පුද්ගලයෙක් ලොකු කැඳවීමක් කැඳවීම හීනමන කාලයක තවත් කැඳවීමක් ඒ නිසා මේ තාත්තේ හැමෝම තමුන්ගේ දරුවෝ වෛද්‍යවරු නීතිඥවරු අහස්‍යානා පදවණන් කරන්න උත්සාහ කරන යුගයක ආශිර්වාදලා තම්ම කෙනෙක් වෙන්න ආශිර්වාදලා තාත්ත කෙනෙක් වෙන්න තමන්ගේ හොඳම දේ තමන් සතු හොඳම දේ දේවතා හතර දෙන්න පවුලෙන් කැඳවීමක් බිහි කරන අම්මා කෙනෙක් වෙන්න පූජක පුතෙක්ගේ අම්මා කෙනෙක් තාත්ත කෙනෙක් වෙන්න කන්‍යා සොහිරියකගේ අම්මා කෙනෙක් තාත්ත කෙනෙක් වෙලා වනිතාවන් අතර ආශිර්වාද ලැබතැනක් වන්න පියවරුන් අතර ආශිර්වාද ලැබියෙක් වන්න ඔබට ජේසු පිහිටයි